සජිත් ප්‍රේමදාස මහතා මේ වන විට බිරිඳද සමග කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. කෙසේ වෙතත් මේ සමග සජිත් ප්‍රේමදාස මහතා ගෙවුණු සතිය තුළදී ක්‍රියාකාරකම්වල නියැලුණු ආකාරය පිළිබඳ අවධානය යොමු කෙරුණා. ඔහු පාර්ලිමේන්තු පැමිණෙනවා. ඒ හා සමානවම ඔහු රාජ්‍ය උත්සවයකට සහභාගී වෙනවා. මීට අමතරව විශේෂයෙන්ම පාර්ලිමේන්තුවට පිටත බරායනගර ව්‍යාපෘතියට එරෙහිව ඔවුන් විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වනවා. එහිදීද සමගි ජන බලවේගයේ මන්ත්‍රී කණ්ඩායමට සහභාගී වෙනවා. එයින් අනතුරුව පාර්ලිමේන්තුවේ දින 3ක් දින 2ක විවාදය එවැගේම ඊට පෙර දවස ඔය වගේම බරායනගර පනතට අදාළ වුණු ඡන්ද විමසීමාදී දින 3ක කාලයක් ඔහු පාර්ලිමේන්තුවේ රැඳෙනවා. මීට අමතරව ඔහු විසින් යම් ආකාරයක රූපවාහිනී වැඩසටහනකට සහභාගී වී ඇති අතර ඒ සජීවී විකාශයක්ද නැද්ද යන්න පිළිබඳ තවමත් තහවුරුවක් නැහැ. කෙසේ වෙතත් ඔහු රූපවාහිනී වැඩසටහනකට සහභාගී වුණා. මීට අමතරව සජිත් ප්‍රේමදාස මහතා විසින් ඔවුන් විසින් හුස්මක් අර ව්‍යාපෘතිය මගින් යම් ආකාරයෙන් භාණ්ඩ බෙදා දීම සඳහා යම් ස්ථානවලට ගමන් කර ඇති බවටද තොරතුරු වාර්තා වෙනවා. කෙසේ වෙතත් විපක්ෂ නායකවරයා කොරෝනා එන්නත ලබා ගත්තාද කියන කාරණය පිළිබඳ සුවා බලන විට ඔහු සඳහන් කර තිබෙන්නේ විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී පසුගියදා ප්‍රකාශ කරුණේ තමන් කොරෝනා එන්නත ලබා නොගත් බවයි. කෙසේ වෙතත් මේ වන විට විපක්ෂ නායකවරයා සමග සමීපව කටයුතු කරන ලද සමගි ජන බලවේගයේ බොහෝ දෙනෙකුට නිරෝධායන වීමට සිදුව තිබෙනවා. ඒ අතරින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මන්දුම් මණ්ඩර මහතා ඇතුළු තවත් මන්ත්‍රීන් පිරිසක් මෙලෙස ස්වයං නිරෝධායනයට ලක්ව තිබෙනවා. මීට අමතරව මහින්ද රාජපක්ෂ මහතා ජලනී ප්‍රේමදාස සහ සජිත් ප්‍රේමදාසට ඉක්මන් සුවය සහ තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් ෆේස්බුක් සටහනක්ද අද දවසේ තබා තිබුණා. අප ආරාධනා කරන අප ඉල්ලනවා මිනිසුන් අසනීප වෙන්නේ රෝගී වෙන්නේ නිසා ඔබේ දේශපාලන කෝණ පසෙකලා යම් කමෙන්ට් කිරීමක් කරනවා නම් ඉතාමත් අමානුෂික විදිහේ කමෙන්ට්ස් කිරීමක් සිදු නොකර යම් ආකාරයකින් සජිත් ප්‍රේමදාස සහ ජලනී ප්‍රේමදාසට පමණක් නොව කොවිඩ් නිසා දුක් විඳින ලක්ෂ සංඛ්‍යාත වුණු ජනතාවට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන මෙන් අප ඉල්ලා සිටිනවා.